අයිබෝන් හැමෝටම ඉතින් 2023-24 සිරිපා සමයත් දැන් ආරම්භ වුණා. ඉතින් මම පහුගිය අවුරුද්දේ මම ඔයගලන්ට සම්පූර්ණ විස්තර ගෙනත් දුන්නා රත්නපුර පාර, එරත්න පාර, දෙහන කන්ද පාර, සඳගල දැන්න පාර සහ බත්තුලේ පාර ඔස්සේ සිරිපාද යන්නේ කොහොමද කියලා. ඉතින් මේ පාර මම ඔයගලන්ට ලේසිම හැමෝම යන පුරුදුම පාරක් විදිහට හැටන් නල්ලතන්නි මාර්ගයේ විස්තර ටික තමයි මේ වීඩියෝ එකෙන් ලබා දෙන්න අපේක්ෂා කරන්නේ. වගේම ඊට අමතර විතුරලා තියෙන දැරණියගල උඩමාලි බොඩ මාර්ගය ගැනත් මං නුදුරේදීම ඔයගලන්ට විස්තර ලබා දෙනවා. ඉතින් මෙතන අපි ගත්තෝ තින් හැටන් නල්ලතන්නි මාර්ගය ගැන. මේක තමයි බැතිමතුන් විශාල ප්‍රමාණයක් යන, ඒ වගේම හැමෝටම යන්න පහසු, අඩුම කාලයකින් යන්න පුළුවන්, ඉතාමත් ලේසිම මාර්ගය වෙන්නේ. මේ මාර්ගය ගැන කියනවා නම් මේක හැටන් නගරයෙන් ඇවිල්ලා නල්ලතන්නියට එන්න ඕනේ. ඉතින් හැමෝම දන්නවා මේ පාර. මොකද මෙතනට නල්ලතන්නියට වෙනකන් එන්න කිසිම ගැටලුවක් නැහැ. මහා මාර්ගවල ඒවා ඔක්කොම හදලා තියෙන්නේ. ඉතින් කවුරු හරි දිවයිනේ කොහෙන් හරි හැටන් නල්ලතන්නි මාර්ගයෙන් එන්න බලාපොරොත්තු වෙනවා, ඕගොල්ලෝ මුලින්ම කරන්න ඕනේ ඕගොල්ලෝ එන්න ප්‍රදේශය බලන්න. මොකද රත්නපුරින් ඉඳලා එන අයට තියෙනවා වෙනම පාරක්. ඒ කියන්නේ ඕගොල්ලෝ රත්නපුර හබුතලේ ඒ පැත්තෙන් එනවනේ ඕගලන්ට පුළුවන් බලංගොඩට ඇවිල්ලා, බලංගොඩින් බොගන්තලාව හරහා එන ඒ මාර්ගයේ බොගන්තලාවට ඇවිල්ලා එතනින් ඕගලන්ට පුළුවන් මස්කෙලිය හරහා නල්ලතන්නියට එන්න. එහෙමත් නැත්නම් රටේ අනිත් ප්‍රදේශවලින් එනවනම් ඕගලන්ට හොඳම ලේසිම විදිය තමයි හැටන් නගරයට එන එක. මොකද බොගන්තලාව ඉඳලා බලංගොඩට තියෙන මාර්ගය ඉතාමත් අබලං, ගොඩාක් වෙලා යන මාර්ගය එන්න. ඉතින් ඊට වඩා හරිමත් පහසුයි හැටන් නගරයට එන එක. මොකද ඒ පාරවල් කාපට් කළ දෙන්නේ කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. ඉතින් හැටන් නගරයට ආවට පස්සේ ඕගලන්ට පුළුවන් මස්කෙලිය නගරය හරහා එන්න, එහෙම නැත්නම් නෝටන් බ්‍රිජ් හරි නෝවුඩ් හරහා හරි ඒ දෙපැත්තකින් ඕගලන්ට කැමති පාරකින් එන්න පුළුවන්. ඉතින් දියගල කියලා හන්දියක් තියෙනවා හැටන් නගරයට යන්න කලින් හම්බෙන්නේ ගිනිගත් එනයි හැටන් නගරය අතර. ඉතින් දියගල මන්සන්දීන් දාලා කෙලින්ම එන්න පුළුවන් ඕගලන්ට මවුසා හලහා නල්ලතන්නියට. හැබැයි මාර්ගයේ පටුයි, ඒ වගේම ටිකක් අබලං. හැබැයි සුන්දරත්වෙන් අනුනයි. මොකද ලක්ෂපාණ දියැල්ල, සප්තකන්‍යා කඳු වැටි වගේ සමස්ත වබසරියක් මේ පාරගේ බලා ගන්න පුළුවන්. ඉතින් මේ මාර්ගයේ තමයි ගොඩක් වෙලාවට රථවාහන ගමන් කරන්නේ. සමහරවිට ට්‍රැෆික් එකකුත් තියෙනවා. ඒ වගේම කිතුල්ගල පහුනාම තියෙනවා තවත් හන්දියක් කළුගල කියලා. ඉතින් කළුගල හන්දියෙන් පල්ලහැට තියෙන මාර්ගෙත් එන්න පුළුවන්. හැබැයි වැඩි කියන්නේ මේ මාර්ගයේ සප්තකන්‍යා හරියේ ගොඩාක් අබලං ප්‍රදේශයක් තමයි තියෙන්නේ. පටුයි අනික මාර්ගයේ ගොඩක්ම. ඒ පැත්තෙන් දාලේදීත් ඔයගලන්ට බින්දුවේ කනුවාරා එන්න පුළුවන්. එහෙම නැත්නම් ලක්ෂපාණ දියල්ලාරා ලක්ෂපාණ හන්දියට එන්නත් පුළුවන්. ඒ කොහොම ආවත් ඔයගොල්ලෝ අනිවාර්යෙන් මවුසා හන්දියට එන්න ඕනේ. මවුසා හන්දියෙන් තමයි මවුසා කැලේ ජලාශය පටන් ගන්න. ඉතින් මේ මවුසා කැලේ ජලාශය වටෙන් දාලා ඔයගොල්ලෝ කිලෝමීටර් 9-10ක් විතර එද්දී ඔයගලන්ට කෙලින් පුළුවන් නල්ලතන්නේ ටවුන් එකට එන්න. නල්ලතන්නේ ටවුන් එකට ආවට පස්සේ එතන රථවාහන ගාල් කරන්න ඕනෑ තරම් තැන් තියෙනවා. ඒ හැම එකම පේඩ් පාකින්, ඒ කියන්නේ මුදල් ගෙවා තමයි පාක් කරන්න. ඉතින් ඒ වගේ ඕනෑම තැනක ඔයගලන්ට පුළුවන් මුදල් ගෙවලා ඔගලන්ගේ වාහනේ පාක් කරන්න. ඒ වගේම හොටෙල්, නවාතැන් ගන්න ගෙස්ට් හවුස් ඒවා ඕන තරම් නල්ලතන්නේ ටවුන් එකේ තියෙනවා. ඔගොල්ලෝ වාහන නවත්තලා එතනින්ම ඔගලන්ට පුළුවන් ගමන පටන් ගන්න. ගමන පටන් ගද්දී ඔගොල්ලෝ ගමන හරියටම පටන් ගන්න නම් ඩෙල් හවුස් පාලම ක්‍රොස් කරන්න ඕනේ. ඉතින් ඩෙල් හවුස් පාලම ක්‍රොස් කරද්දී ඒ යටින් යන්නේ අර සිරිපාදේ ඔගලන් යද්දී හම්බෙන්නේ හැම වතුර කඳක්ම තමයි ඔතනින් යන්නේ. සීත ගඟුලේ ඔක්කොම වතුර. ඔය වතුර ටික ගිහිල්ලා කෙලින්ම මවුස ජලාශයට තමයි එකතු වෙන්නේ. ඉතින් ඔය පාලම් පහු කළ ඉස්සරහට එද්දි කඩපේලියක් තියෙනවා. ඉතින් කඩපේලියත් පහු කළ ඉස්සරහට එද්දි ඔගලන් හම්බෙනවා ගෞතම ශ්‍රීපාද ස්ථානය කියලා භාෂා තුනෙන්ම නාමපූර්ව දාලා තියෙන අන්නේ ස්ථානට එනවා. ඉතින් එතක ඉඳලා තමයි නිල වශයෙන්ම හැටන් නල්ලතන්නි මාර්ගයේ ගමන ආරම්භ වෙන්නේ. ඉතින් එතක ඉඳලා ගොඩාක්ම කඩ වීදි අස්සෙන් තමයි තියෙන ගෙවල් තියෙනවා, මිනිසුන්ගේ වතු නිවාස ඒවා. ඒවා අස්සෙන් ඕගොල්ලෝ ඉස්සරහට එද්දි පාර හොඳට හදලා තියෙන, කොන්ක්‍රීට් කරලා තියෙන්නේ, පඩි තියෙනවා, අත්තටවල් තියෙනවා. ඔගලන්ට හම්බෙනවා මාර්ගයේ දකුණු පැත්තෙන් කල්පවෘක්ෂ මහා විහාරය. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕනේ පුළුවන් තරම් ඒ විහාරයට යන එක මග හරින්න. මොකද ඒකට යන එක අනිවාර්ය නැහැ කාටවත්. ඔගොල්ලෝ පුළුවන් තරම් ඒ වගේ දේවල් වලින් වැළකීලා ඔගලන්ගේ පාඩුවේ ගමන ඉස්සරහට එද්දී ඔගලන්ට දෙන ඊට පස්සේ 80 මහා ශ්‍රාවක බුද්ධ මන්දිරය කියලා ස්ථානයක්, ඒකත් පහු කරගෙන ඉස්සරහට එද්දී ඔගලන්ට ගමන් ගන්න පුළුවන් ඉස්සරහටම. ඉන්පසුව ඔගොල්ලෝ ඒ කඩවේදියේ සියල්ලම පහු කරලා ඕගොල්ලෝ එනවා ලොකු සතපෙන බුද්ධ ප්‍රතිමාවක් තියෙන ස්ථානෙට. එතරම් තියෙනවා මකර තොරණ. ඉතින් මේ මකර තොරණ හරියෙන් ගත්තම තවත් විදියට ආයේ ගමන ස්ටාර්ට් එකක් දෙන පොයින්ට් එකක් මෙතනම තමයි නල්ලතන්නිය අඩවි වන නිලධාරී කාර්යාලය පිහිටලා තියෙන දකුණු පසින්. ඉතින් මේ මකර තොරණටත් කතා පුතක් තියෙනවා. මොකද මකර තොරණ හදලා තියෙන්නේ ශ්‍රීපාදයට විදුලිය ලබා දුන්න ඒ නිමිත්තෙන්. ඉතින් අතීතයේ ගොඩාක් කතා තියෙනවා මේ විදුලිය ලබා දෙන්න උණු පොරොන්දු. අන්නේ එක පොරොන්දුවක් තමයි මෙන්න මේ මකර තොරණ. මකර තොරණින් පස්සේ මාර්ගය හොඳට තියෙනවා, කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ මාර්ගය හැම වෙලෙම හොඳට තියෙනවා.
කොන්ක්‍රීට් කරලා අත්වැටවල් එක්ක හොඳ පළලි මේ මාර්ගයේ තියෙනවා. කිසිම ප්‍රශ්නයක් නැතුව ඔයගලන්ට යන්න පුළුවන්. ඉතින් මේකෙත් ඔයගොල්ලෝ ඉස්සරහට ඇද්දි ඔයගලන්ට මාර්ගයේ දකුණු පස්සෙන් එලිගොඩ කන්ද සහ එලිගොඩ කන්දෙන් වරන එලිගොඩ දියැලි දාමේ ඔයගලන්ට බලන්න පුළුවන්. මෙතන දියැලි 7ක් 8ක් විතර තියෙනවා. එක රොත්තට ගලන්නේ එලිගොඩ කන්ද මුදුනේ. ගොඩක් අය වරද්දලා වටහා ගන්නවා මේ තියෙන සතර මහා ගංගා කියලා නැහැ. මෙහෙම ගංගා මුකුත් නෙමෙයි මේ ඔක්කොම කැළණි ගඟට එකතු වෙන වතුර විතරයි. එලිගොඩ කන්දෙන් තමයි මේ වතුර ටික ගලන්නේ ජනනය වෙන උල්පත් ටික. ඒ කන්දෙන් ගලාගෙන එන ටික කන්දේ ස්ථානයේ කීපයකින් පල්ලෙහැට වැටෙනවා. ඒ වැටෙදි තමයි මේ වගේ දියැලි රාශියක් නිර්මාණය කරන්නේ. ඒ ටික ඇලිගොඩ ඇලි කියලා තමයි හඳුන්වන්නේ. ඒ ඇලි ටිකත් බලාගෙන ඕගලන් ඉස්සරහට ඇද්දි ඕගලන්ට හම්බෙන්නේ රතුපාලම. ඉතින් රතුපාලම පල්ලෙහැ ඕගලන්ට නාන්න ස්ථානයක් තියෙනවා. එතනම විශාල බුද්ධ ප්‍රතිමාවක් තියෙනවා. ඉතින් එතන නාන්න වෙනම හදලා තියෙනවා. පඩිවැල් ටිකක් දාලා පල්ලෙහැට මතක තියාගන්න. වතුර වැඩි කාලය දිනන් නාන්න යන්න එපා. ඒ වගේම මෙතන නාන්න එකත් මම ගොඩාක්ම සුදුසුයි කියලා කියන්නේ. මොකද මේ ඉන්නේ ඔගලන්ට පස්සේ උඩදී හම්බෙන සීත ගඟුලේ මිනිස්සු නාලා කොහොම වතුර ටික තමයි ඉන්නේ. ඉතින් මෙතනින් නානට වඩා හොඳ ඔයගලන්ට පුළුවන් නම් ඉස්සරහට යන්න. මොකද මෙතන පහු කරලා ඔයගොල්ලෝ ඉස්සරහට යද්දී ඔයගලන්ට හම්බෙන්නේ ජපන් සාම විහාරය. ඉතින් මේ සාම විහාරය ළඟ පාරවල් දෙකක් තියෙනවා. එකක් පඩි ගොඩාක් තියෙනවා. එතනින් යන්න පුළුවන් ඔයගලන්ට. එහෙම නැත්නම් වටෙන් සාමාන්‍ය ඔයගොල්ලෝ ආපු විදිහටම පාර යන්න පුළුවන්. ඒ දෙකම ට්‍රයි කරන්න. යද්දි වටෙන් ගිහලා එද්දී ඕනනම් පඩි දිගේ එන්නත් පුළුවන්. මොකද වටෙන් යන එකේ ඔයගලන්ට ලොකු අපසරියක් දාගන්න පුළුවන් වනාන්තරයේ සුන්දරත්වය. ඉතින් එහෙම ගියලා ඔයගොල්ලෝ කෙලින්ම සාම විහාරයේ පොඩි තැනිතලා ප්‍රදේශයකට එනවා. එතනත් ඔයගලන්ට පුළුවන් තවත් වටෙන් තියෙන පාරක්. එහෙම නැත්නම් සාම චෛත්‍යයට යන්න වෙනම පඩි සෙට් එකක් තියෙන පාරක් තියෙන. එතනින් හරි ඔයගලන්ට උඩට යන්න පුළුවන්. ඊට පස්සේ ඔයගලන් එන්නේ සාම චෛත්‍යයට. සාම චෛත්‍ය පිටිපස්සේ තියෙන යකා ඇඬු ගල. ඒ එකම ඔබෙන් ඔයගලන්ට දියැලක් පේනවා. ඒක තමයි යකා ඇඬු ඇල්ල කියලා කියන්නේ. ඉතින් මේකට යකා ඇඬු ගල, යකා ඇඬු ඇල්ල කියන්නේ බුදුහාමුදුරෝ ශ්‍රීපාද පත්මේ තියන්නේ. ශ්‍රීපාදර වඩින කලින් ඔය ප්‍රදේශයේ හිටවි හිටලා පාලනය කළ දැන් යකෙක්. ඉතින් බුදුහාමුදුරෝ ආම යකාට තමන්ගේ ස්ථානය අහිමුණෙහින්ද තමයි ඔය එයාගේ ඇස්වලින් ආපු කඳුළු කියලා තමයි ඔය යකා ඇඬු ඇල්ල නිර්මාණ වෙලා තියෙන්නේ. ඉතින් ඔය යකා ඇඬු ගල හොඳට බැලුවොත් ඒකේ උඩ පොඩි ගුහාවක් වගේ ඔයගලන්ට පේන්න තියෙනවා. මෙතන ඔයගලන්ට කාලය ගත කරන්න පුළුවන්. සාම චෛත්‍ය තමත් සුන්දර ස්ථානයක්. ගොඩක් අය ෆොටෝ ගන්නවා. ලොකු ප්‍රදේශයක් බලන්න පුළුවන්. ඒ වගේම සාම චෛත්‍ය සිරිපා මුදුන්ටත් ඉතාමත් පැහැදිලිව පේනවා. ඉතින් සාම චෛත්‍යයෙන් පස්සේ ඔයගොලු නිශ්ශංක මල්ල දුමැදුරක් තියෙනවා. එතන පිළිම වගේක් තියෙනවා. ඉතින් ඒක පහු කරන් එද්දී ඔයගලන්ට දකින්න පුළුවන් දකුණු පැත්තේ තියෙනවා ලොකු ඝණ්ඨාරයක්. ඉතින් මේ ඝණ්ඨාරය ඇත්තටම ටොන් ගාණක් බර ඝණ්ඨාරයක්. මේක හෙලිකොප්ටර් වලින් ගෙනත් තමයි මෙතන හයි කරලා තින්නේ. මොකද මේක ශ්‍රීපාදයට ගෙනියන්න විදියක් තිබිලා නැහැ. ඉතින් මේකටත් කතා තියෙන මෙතන පොඩි හාමුදුරින ඔයගලන්ට පුළුවන් කතා එතුමත් එක්ක කතා කරන්න. ඉතින් මේක ශ්‍රීපාදේ හයි කරන්න තිබ්බ ඝණ්ඨාරයක් තමයි. ඒක ශ්‍රීපාදයට ගෙනියන්න නොහැකි වීම ඒ හේතු අරබයා තමයි මෙතන හයි කරලා දෙන්නේ. මෙතන කෙලිම මේ ඝණ්ඨාරයේ ඔගොල්ලෝ එහා පැත්තේ ඉඳන් බැලුවොත් ඝණ්ඨාරයට පිටිපස්සෙන් ශ්‍රීපාද පත්මේ හරියටම බලා ගන්න පුළුවන් කඳු මුදුන. ඝණ්ඨාරයෙන් පස්සේ ඔයගලන්ට පුළුවන් ඉස්සරහට යන්න. ඉතින් හෙමිට ඉස්සරහට ඇද්දී ඔයගොල්ලෝ හම්බෙන්නේ සීතගඟුල අම්බලම. ඉතින් මේ සීතගඟුල කියන්නේ විශේෂ ස්ථානයක්. මොකද මේ සීතගඟුලට වෙනකන් මාර්ගයේ හැම ප්‍රදේශයක්ම අයිති වෙන්නේ සාමාන්‍ය ජනතාවට, නැත්නම් වතු ප්‍රදේශ. මොකද වනජීවියකට අයත් ප්‍රදේශය තාමත් පටන් අරන්නේ නැහැ. වනජීවියකට අයත් බිම් ප්‍රදේශය පටන් ගන්න මේ සීතගඟුල අම්බලමෙන් පස්සේ. ඉතින් මේ සීතගඟුල වෙනකන් ඕගොල්ලෝ ඉන්නේ සාමාන්‍යයෙන් වතු කම්කරුවන්ට අයිති සාමාන්‍ය ඉඩම් වලින් තමයි ඔයගලන්ගේ මේ පාර හැදිලා දෙන්නේ. ඉතින් සීතගඟුල අම්බලම ළඟ එතන මේ පාලම ළඟට ගියාම ඔයගලන්ට මාර්ගයේ අනිත් පැත්තෙන් බලා ගන්න පුළුවන් හෝටන් තැන් වෙනකන්. එතන කිරිගල්පොත්ත, තොටුපළ, අග්‍රබෝපත් යන කඳු තුනම පැහැදිලිව දකින්න පුළුවන් මේ නිම්නයේ ඔස්සේ. ඒ වගේම සීතගඟුල දියැල්ල තියෙනවා. ඉතින් ඒ සීතගඟුල ඒ පොඩි බටවලින් වැටෙන දියැල්ල පමණ මේ උඩට ගිහිල්ලා චුට්ටක් බැලුවොත් එතන මීටර් 20කට වඩා උස දියැල්ලක් ඔයගලන්ට දකින්න පුළුවන්. ඉතින් සීතගඟුල ගොඩාක් අය නානවා, වතාවත් කරනවා. ඉතින් ඒ වතාවත් ඔයගලන්ට කරන්න පුළුවන්, කිසිම ගැටලුවක් නැහැ. මතක තියාගන්න ඔයගොල්ලෝ භාවිතා කරන ෂැම්පු, සබන්, ටූත්පේස්ට්, ටූත්බ්‍රෂ් හැම එකක්ම ඔයගොල්ලෝ නැවත අරන් ඉන්න. කොයිම වෙලාවත් ගඟට විසික් කරන්නවත්, කොහෙවත් විසික් කරන්න එපා. ඒ ඔක්කොම ගිහිල්ලා කුණු අන්තිමට මවුසා කැලේ ජලාශයට තමයි අපවිත්‍ර වෙලා එකතු වෙන්නේ. ඉතින් වග කියවිතු සංචාරකයෙක් විදියට හැමෝලේ මතක තියාගන්න තමන් ගෙනියන කිසිම දෙයක් ඔය කුණු බාස්කට් වලටවත් නොදා ආපහු ගෙදර අරන් ඉන්න. ඒක ලොකු දෙයක්. මොකද පරිසරය රැක ගන්න ඕනේ. මේ පරිසරය ගොඩාක් දූෂණය වෙලා තියෙන්නේ. ඉතින් සීතගඟුලේ ඒ පීලි වලින් ඔයගලන්ට ජල ස්නානය කරලා දෙහි අතුල්ලා අදාළ වත් පිළිවෙත් කරලා ඔයගලන්ට සුදු පිරුවට ඇඳගෙන ඔයගලන්ට පුළුවන් නිල වශයෙන් ඔයගලන්ගේ සැදැහැසිතින් ගමන ආරම්භ කරන්න. ඉතින් මේ වෙනකොට සීතගඟුල අම්බලම අසල දැවැන්ත වැසිකිලි සංකීර්ණයක් හදලා තියෙන්නේ. ඉතින් ඒක ඉතාමත් හොඳ තත්ත්වයේ ටයිල් අල්ලලා කොමඩ් එක තියෙන හොඳ බාත්රූම් කම්ප්ලෙක්ස් එකක්. ඉතින් ඒක මේ අවුරුද්දේ දැන් ඕපන් වෙනවා. ඉතින් ඔයගලන්ට පුළුවන් ඒක පාවිච්චි කරන්න. ඉතින් එතනින් පස්සේ ඔයගලන්ට පුළුවන් සිරිපාදේ නැග්ම ටිකක් වැඩි ස්ථානය කරා පියමනින්. ඉතින් මෙතනින් පස්සේ ඔයගලන්ට චුට්ටක් නගින්න තියෙනවා වැඩි.
ඉතින් මෙහෙම ඉස්සරහට යද්දි ඔයගලන්ට ඊළඟට හම්බෙන අම්බලම තමයි රතු අම්බලම කියලා කියන්නේ. ඉතින් රතු අම්බලමත් පහු කරගල ඔයගලෝ ඉස්සරහට යද්දි ඔයගලන්ට ඊට පස්සේ තවත් පොඩි අම්බලමක් හම්බෙනවා ගොළුතැන්න කියලා. ඉතින් ගොළුතැන්නත් පාස් කරගෙන ඔයගලන්ට ඉස්සරහට යන්න පුළුවන්. මාර්ගයේ කිසිම ගැටලුවක් නැහැ. පඩි සකස් කරලා තියෙනවා, අත්වැටවල් තියෙනවා. ඉතින් විදුලිය හැම වෙලේම තියෙනවා සිරිපා වාරේ. හැම රැයකටම කිසිම ගැටලුවක් නැතුව ඔයගලන්ට යන්න පුළුවන්. ඒ වගේම මතක තියාගන්න වඳුරෝ ඉන්නවා, කළු වඳුරෝ ඒ වගේම ඉන්නවා. ඉතින් මේ වඳුරන්ට කෑම දීමෙන් වළකින්න ඒ වඳුරන්ට උන්ගේ පාඩුවේ ඉන්න දීලා තමන් තමන්ගේ පාඩුවේ අනිත් පැත්තෙන් යන්නේ. ඒ වගේම වලිකුකුළු ඉන්නවා, ඒ උන්ටත් කෑම දීමෙන් වළකින්න. හැම වෙලේම සිරිපා දින්න සතුන්ට කෑම දෙන්න එකෙන් වළකින්න. ඒක ඕගලන්ගේ ආරක්ෂාවටත් සතුන්ගේ ආරක්ෂාවටත් ගොඩාක් වටිනවා. ඉතින් ගොළු දැන්නත් පහු කරගෙන ඕගොල්ලෝ ඉස්සරහට ඇද්දි ඕගලන් ඉන්නේ ඉදිකටු පානට. ඉතින් මෙතන තමයි ඉදිකටු පාන කියලා හඳුන්වන ස්ථානය වෙන්නේ. ඉතින් මෙතනත් වතාවත් වගේක් තියෙනවා. ඉතින් ඕගලන්ට ඒ වතාවත් කරලා ඕගලන්ට පුළුවන් ගමන ඉස්සරහට යන්න. ඉතින් ඉදිකටු පාන විශේෂ ස්ථානයක්. මොකද ඉදිකටු පානේ ඕගලන්ට මාර්ග දෙකක් තෝරගන්න පුළුවන්. ඉදිකටු පානෙන් වම් පැත්තට සාමාන්‍ය විදිහට යන පාර ඕගලන්ට කෙලින්ම මහගිරි දඹේ දක්වා සිරිපා පත්මට යන්න පුළුවන්. ඒ වගේම දකුණු පැත්තට පොඩි අඩිපාරක් තියෙනවා. ඒක තමයි බයිපාස් එක. ඒ කියන්නේ ඉදිකටු පානයි පලාබද්දල පාරේ ආණ්ඩියා මල දැන්න එකතු කරන බයිපාස් එක තමයි ඒක. මාර්ගය ඉතාමත් පැහැදිලි, හොඳට හදලා තියෙන විදුලියක් තියෙනවා. කිසිම බයක් නැතුව මේ මාර්ගය යන්න පුළුවන්. ඕගලන් ෆස්ට් ටයිම් හරි කීප වරක් හරි යන එක්කෙනෙක් වුණත් අනිවාර්යෙන් එක්ක ඕගොල්ලෝ වම් පැත්තෙන් ගිහලා එද්දි හැටන් මාර්ගයෙන් බහැලා අර බයිපාස් එක හරහා නැවත ඉදිකටු පානට එන්න. එහෙම නැත්නම් ඉදිකටු පානේ ඉඳලා බයිපාස් එක යූස් කරලා ආණ්ඩියා මල තැනට ගිහිල්ලා පලාබද්දල පාරෙන් මහගිරි දඹ නැගලා ආපහු බහිනකොට ඕගලන්ට පුළුවන් හැටන් පාරෙන් මහගිරි දඹ බහින්න. ඒ දෙකම ට්‍රයි කරලා බලන්න. මොකද සෙනඟ වැඩි දවස්වලට ගොඩක් වෙලාවට කට්ටියව යවනා ඒ පැත්තෙන් අනිත් පැත්තෙන් බහින්න කියලා. සෙනඟ නැති දවසක් නම් ඔයගලන්ට වඩා ලේසි මාර්ග දෙකේම සුන්දරත්ව දෙකක් තියෙනවා. ඉතින් මේ වගේ ඉදුකට පානේ ඉඳලා කෙලින්ම මහගිරි දඹට යන්න ගියත්, එහෙම නැත්නම් ආණ්ඩියා මල තැන්නට ගිහිල්ලා ආයේ මහගිරි දඹ හරහා යන්න ගියත් ඔයගොල්ලෝ උඩුමල්ලුවටම තමයි යන්නේ. ඉතින් අපි සම්බන්ධ මාර්ගය ගත්තොත් ඔයගොල්ලෝ ඉදිකට පානේ ඉඳලා සම්මත මාර්ගයෙන් මහගිරි දඹට යද්දී ඔයගලන්ට හම්බෙන තවත් ස්ථානයක් මහගිරි දඹය පටන් ගන්න ස්ථානය. ඉතින් එතන ඇත්ත වශයෙන්ම විශේෂ ස්ථානයක්. මොකද එතන ලොකු පෝරොහුත් ගහලා තියෙනවා. ඒ වගේම එතනට හරියටම එතනින් වම් පැත්තේ තමයි සඳගල තැන්න පාර හැටන් මාර්ගයට සම්බන්ධ වෙන්නේ. ඉතින් මෙතෙන් ඉඳලා ඔයගලන්ට ශීඝ්‍ර නැග්මක් තියෙන සමහරලාට පඩි තියෙන ගොඩාක් උසට. ඉතින් කෙලින්ම ඔයගල මහගිරි දඹ තමයි නගින්නේ. ඉතින් සමහර අයට මෙන්න මේ කොටස නගින්න සමහරලාට පැය ගණනක් යනවා. විශේෂයෙන්ම තදබදේ වැඩි දවස්වලට ගොඩාක් අයට පැය 3-4 මෙනම ස්ථානවල රැඳී සිටිනවා. ඉතින් හැම වෙලේම මතක තියාගන්න ඔයගලන් කල් ඇතුව ශ්‍රීපා වන්දනාව කරන්න. එතකොට ඔයගලන්ට කිසිම අපහසුයක් නැතුව යන්න පුළුවන්. ඉතින් මහගිරි දඹේ නැගගෙන ඔයගල ඉස්සරහට යද්දී ඔයගලන්ට හම්බෙනවා මේ මාර්ගයේ තියෙන අවසන් ස්ථානය. ඒක තමයි ඇහැල කණුව. ඉතින් මේ ඇහැල කණුව ස්ථානයේ කඩයක් තියෙනවා. ඒක තමයි හම්බෙන අන්තිම කඩේ හැටන් මාර්ගයේ. ඇහැල කණුවේ තියෙන කඩෙන් පස්සේ ඔයගලන්ට කෙලින්ම ඉහළට නගින්න පුළුවන්. ඊපස්සේ ඒකේ තම ඉතාමත් ශීඝ්‍ර නැග්මක් තියෙන. ඉතින් ඒක නැගගෙන ඉස්සරහට යද්දී ඔයගලන්ට තව දන්සල් දෙන ස්ථානයක් තියෙනවා හාමුදුරුවන්ගේ. එතනින් පස්සේ ඔයගලන් කෙලින්ම අවතීර්ණ වෙන්නේ පාවහන් තබන ස්ථානයට. ඉතින් පාවහන් තබන ස්ථානයේ ඔයගල පාවහන් තියලා ඔයගලන්ට පුළුවන් කෙලින්ම උඩමළුවට අවතීර්ණ වෙන්න. ඉතින් මේ උඩමළුව අවතීර්ණ වුණායින් පස්සේ ඔයගලන්ට ඒ අදාළ නීති වලට යටත්ව වන්දනාමාන කරලා ඉක්මනටම එතනින් පිටත් වෙන්න පුළුවන්. මොකද ගොඩක් සෙනගිඳද්දී සමහරලාට ඡායාරූප ගන්න දෙන්නේ නැහැ, වැඩි වෙලාවක් රැඳෙන්න දෙන්නේ නැහැ. විශේෂයෙන් උඩමළුවේ තියෙන කාමරවල නවතින්න දෙන්නේ නැහැ. ඒ වගේම දොළොස් මහේ පහන තියෙනවා, හඳින් කුරු පත්තු කරන්න ස්ථාන තියෙනවා, මල් පූජා කරන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න ඕගොල්ලෝ කිසිම කුණු ගොඩක් ඔය තාපොලින් එහාට විසි කරන්න එපා. මොකද ඒ හැමතැනම කුණු වලින් අපවිත්‍ර වෙලා තියෙන්නේ, නායෑම් සිද්ධ වෙනවා. ඉතින් තමන් පූජා කරන දෙයක් නැවත රැගෙන ඉන්න බලන්න. එහෙම නැත්නම් තියෙන කුණු මොනා හරි ආයමත් රැගෙන ඉන්න බලන්න. ඒ වගේම ප්ලාස්ටික් පොලිතින් වගේ දේවල් විසි කරන්න එපා. පරිසරයට ඉතාමත් අහිතකරයි. ඉතින් මෙතනින් පස්සේ මෙතනට ආවට පස්සේ ඔයගලන්ට අංශක 360ක සමස්ත වපසරියක් පේනවා. කොටිම කියනෝ නම් හලාවත, මීගම, ජායල, මොරටුව, කළුතර, අම්බලංගොඩ, ගාල්ල මාතර ඒ පැත්තේ ඉඳලා යාල වෙනකන් උනත් වපසරියක් පේනවා මෙම ස්ථානයේ. විශේෂයෙන් පිදුරු තලාගල පැත්තේ නකල්ස්, දඹුල්ල පැත්ත, කුරුණෑගල පැත්තේ තියෙන කඳු, ඒ හැම දෙයක්ම මෙම ස්ථානෙට දකින්න පුළුවන් හරියට බැලුවොත්. ඉතින් ඕගලන්ට වාසනාව තිබ්බොත් පැහැදිලි දවසක නම් ඕගලන්ට කිසිම ප්‍රශ්නයක් නැතුව බස්නාහිර දෙසින් ඕගලන්ට පුළුවන් කෙලීම මුහුද පවා දකින්න. මුහුද යන නැව් උනත් දකින්න පුළුවන්. විශේෂයෙන්ම නෙළුම් කුල් නාදී කොළඹ තියෙන බිල්ඩින්ස් සියල්ලම ඕගලන්ට දකින්න පුළුවන්. හොඳින් නිරීක්ෂණය කරන්න බස්නාහිර ප්‍රදේශය ඕගලන්ට අනිවාර්යෙන් දකින්න පුළුවන් පැහැදිලි දවසක් නම්. ඉතින් මෙන්න මේ විදිහට තමයි හැටන් මාර්ගය සම්බන්ධ වෙන්නේ. ඉතින් මේ හැටන් මාර්ගය හරිම පහසු මාර්ගයක්. ඉතින් ඕගලන්ට පුළුවන් හැටන් මාර්ගය යූස් කරන්න. ඒ වගේම මතක තියාගන්න ඕගලන්ට ඕනෑම වෙලාවක හැටන් මාර්ගයෙන් යන්න පුළුවන්. උදේ දවල් රැය කියලා කිසිම වෙනසක් නැහැ. ආරක්ෂාව, විදුලි ආලෝකය, මේ හැම දෙයක් අතින්ම හැටන් මාර්ගය
ආරක්ෂාකාරී පහසුයි. ඉතින් මම ආර්දනා කරන ඔයගලන්ට මගේ channel එක subscribe කරන්න. මම තවත් වීඩියෝ දානවා. දැන් සීසන් එක පටන් ගත්ත ඉඳන් ඔයගලන්ට අත්‍යවශ්‍ය සිරිපා වන්දනාව සහ ආශ්‍රිත තොරතුරු රැසක් ඉතින් දිගටම රැඳීමු අනිවාර්යයෙන්ම ඔයගලන්ට සුමන සමන් දෙවි පිටයි.